අපි සූම් තවම මං හිතන මාධ්‍ය විදිහ 4 දෙනයි අපිට ඉන්නේ ඊට පස්සේ. නායන යොමු කරපු ප්‍රශ්නෙම දිගුවක් අහන්න ඇමතුමා, මේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නේදී ජනාධිපතිවරයාට ඕනම අවස්ථාවක හමුදාව කැඳවීමේ බලය සහිත ගැසට් නිවේදනය නිකුත් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා ඒ පනතහරා. ඒ වගේ තත්ත්වයක් තියෙද්දී ඇයි මේ පරණ ක්‍රමයම අනුගමනය කරේ කියන එකයි ප්‍රශ්නේ. මම මේකට පැහැදිලිව උත්තරේ දුන්නා. ඒකේ නෛතික අවශ්‍යතාවය තියෙනවා එවැනි ගැසට් නිවේදනයක් නිකුත් කරලා ඒ බලය පවරන්න. ඒ අනුව තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. මේ ළඟට රිෆ්ති අලි මහත්මයා අප වෙත ප්‍රශ්නයක් යොමු කරන්න බලාගෙන ඉන්න ඔබතුමාගේ අවස්ථාව. තුර්කි රාජ්‍ය ඉදිකිරීම ක්ෂේත්‍රයේ රැකියා අබර්තුම් රසක් මාන් ඉන්ටර්නැෂනල් කැලඩියා. අයිබෝන් එමිතුමා, මම රිෆ්ති අලි විඩියල් වෙබ්සයිට් එකේ ඉඳලා මම සිංහල අහන්න, මේ මගේ සිංහල ටික ටික තමයි මේ ප්‍රශ්නේ වැරදි තියෙනවා නම් සමාව වෙන්න. මගේ පළවෙනි ක්වෙස්චන් එක තමයි මේ ඔය ෆොරින් මිනිස්ටර් වගේට මම අහන්න, මේ අපේ ගොඩක් හයි කොමිෂන්ස් එම්බසිඩර්ස් ගොඩක් කට්ටි ඉන්නවා, ඒකට පොලිටිකල් ඩිප්ලොමේට්ස් අපොයින්ටි ගොඩක් ඉන්නවා. එක්සාම්පල් මේ කතාර් ඉන්නවා එම්බසිඩර්, එයාව රෙකමන්ඩ් කරා හිටපු ෆොරින් මිනිස්ටර් අලි සබ්‍රි, එයාව අපොයින්ට් කරා ෆෝම ප්‍රෙසිඩන්ට් ගෝටබය රාජපක්ෂ, ඒ වගේට මේ UNP එකේ ලේකම්තුමා මේ පාලිත රංගේ බණ්ඩාරගේ ඩෝට ඉන්නවා මලේසියා, ඒ වගේට ගොඩක් කට්ටිය තාම ඉන්නවා. ඒගොල්ලොන් රෙකමන්ඩ් කරන මිනිස්ටරුත් දැන් අපොයින්ට් කරන ජනාධිපතිතුමාත් නෑ, බට් ඒගොල්ලොන් තාම බලයක් ඉන්නවා. ඒ වගේට මේ අලුත් ආණ්ඩුව මොනවද තීරණය ගත්තා, මොනවද වගේට චුට්ටක් කියනවා හොඳයි. මගේ දෙවැනි ක්වෙස්චන් එක තමයි මේ අපේ නෝත් ඊස්ට් වල තියෙන මේ ඡන්ද කාලයේ ගොඩක් එලෙක්ෂන් මීටිං වල කතා කරන තමයි මේ බාර් ලයිසන්, බාර් පර්මිට් එක මේ පරණ ආණ්ඩුවට ගොඩක් මන්ත්‍රීතුමා වල ගත්තා වගේට. ඒ වගේ ගත්ත සමහර මන්ත්‍රීතුමාගේ නමත් ඒගොල්ලොන්ග මීටිංස් වල කියනවා. ඒ සම්බන්ධ වෙලා ඕගොල්ලොන්ග මොනවද ඒක බාර් ලයිසන් වගේට කැන්සල් කරනවද, නැත්නම් ඒක මොනවද උත්තරේ තීන්දුව ගත්තා, ඒගොල්ලොන්ග නම ඔක්කොම එළියේ රිලීස් කරනවද, ඊයේ ඕගොල්ලොන්ග වාහනේ නම රිලීස් කරනවා වගේට මේ බාර් ලයිසන් ගත්ත මන්ත්‍රීතුමාගේ නම රිලීස් කරනවද, මොනවද ඒ වගේ ඒ සම්බන්ධ වෙලා මොනවද තීරණ ගත්තා වගේට චුට්ටක් ක්ලියර් කරනවා හොඳයි ලොකු දවුවක්. පළවෙනි ප්‍රශ්නේ, විදේශ තානාපති කාර්යාලවල මහ කොමසාරිස් කාර්යාලවල අපේ රටේ දේශපාලඥයන්ගේ ඥාතීන්, ඒ කියන්නේ දරුවෝ සමහර තැන්වල හිතවත්තු පත් කරලා තියෙනවා. ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් දැන් සකස් කරමින් යනවා විදේශ අමාත්‍යාංශය හරහා. මම අදාළ නිලධාරීන්ට ඉල්ලීමක් කරලා තියෙනවා ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබා දෙන්න කියලා. ඒ වාර්තාව ලබා ගත්තට පස්සේ ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු විදිහට පත් කරලා ඉන්න අය එකවර හදිසියේ කැඳවන්නේ නැහැ. මොකද සමහර සමුළු පැවැත්වෙනවා. උදාහරණයක් ගත්තොත් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ දැන් රැස්වීමක් පැවැත්වෙනවා. එතකොට මොහන් පීරිස් මහත්මයා එහි ලංකාව වෙනුවෙන් නියෝජනය කරනවා, එහි කතාවක් පවත්වනවා. ඉතින් මේ වගේ වෙලාවකදී ඒ අයව අදිසිය කැඳවීමක් කරන එක ගැලපෙන්නේ නැහැ. එවැනි සමහර අවශ්‍යතාවයන් තියෙනවා. කොහොමුණත් විදේශ අමාත්‍යාංශය හරහා පෞගේ කාලේ බොහෝ පාර්ලිමේන්තු ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ දුවල පුතාලා මේකට පත් කරලා ඉන්නවා. ඉතින් ඒ කැඳවන්න ඉස්සෙල්ලාම වාර්තාවක් කැඳවලා ඊට අනුව කටයුතු කරනවා. දෙවැනි ප්‍රශ්නය ඇහුවේ බාර් ලයිසන් පිළිබඳව. පහුගිය ආණ්ඩුව මැතිවරණය ඉලක්ක කරගෙනම විශාල වශයෙන් බාර් පර්මිට් නිකුත් කරලා තිබුණා. ඉතින් බාර් පර්මිට් නිකුත් කරලා ඒවා විවෘත කරලා පවත්වාගෙන යන ඒවා අපි නතර කළා නැහැ. නමුත් ඒ ලයිසන්ස් අනුව අලුතෙන් බාර් විවෘත නොකරපු ඒවා තාවකාලිකව අපි නතර කළා. තාවකාලික නතර කරන්න හේතුව තමයි ඒ පිළිබඳව ඒ අදාළ ප්‍රදේශවල මහජනතාවගෙන් විරෝධතා එල්ල වෙන්න පටන් ගත්තා. ඒ විරෝධතාවයන් නිසා ඒවා පිළිබඳව නැවත සමාලෝචනයක් කළ යුතුව තියෙනවා. නීත්‍යානුකූලව
ඒ කටයුත්තුවලට මැදිහත් විය යුතුව තියෙනවා. ඒ අර්ථයෙන් තමයි මෙතෙක් විවෘත නොකර තියෙන ලද එහෙත් අදාළ ලයිසන් වල යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා අපි තාවකාලිකව අත්හිටවලා තියෙන්නේ නීත්‍යානුකූලව. මීළඟට අමල් ජයසිංහ මහත්මයා. බොහොම ස්තුතියි. මම අමල් ජයසිංහ ඇමතිතුමනි ප්‍රංශපතිසේවෙන් මුලින්ම මේ පොඩි හවුස් කීපින් ප්‍රශ්නයක් නගන්න කැමතියි ඔබතුමාට. දැන් අපි ප්‍රශ්න අහනකොට අහලා ප්‍රශ්න ඉවර වෙලා නැවත ෆලෝ අප් එකක් සමහරවිට අවශ්‍ය වෙනවා. නමුත් මයික් එක මියුට් වෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් අපිට ක්‍රමවේදයක් ඇති කරන්න ප්‍රශ්නයක් අහලා අපිට ඒකට මේ ෆලෝ ප්‍රශ්නයක් අහන්න පොඩි අවස්ථාවක් චුට්ටි අවස්ථාවක් දෙන්න කියලා ඒ ඉල්ලීම කරන ගමන්ම මම අහන්න කැමතියි ඔබතුමාගෙන් මේ ආගමන විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් දැන් වාර්තා වෙලා තිබුණා දැනට ලංකාවේ තියෙන්නේ පාස්පෝර්ට් පොත් තියෙන්නේ 15,000කට අඩු සංඛ්‍යාවක් කියලා. එතකොට මේ තත්වය කොහොමද දැන් ඊ පාස්පෝර්ට් සම්බන්ධයෙන් නඩුවක් පැවරිච්ච බවක් තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් ඉදිරියට යන්නේ කොහොමද? ඒ එකම VFS එක සම්බන්ධයෙන් දැන් දැනට නැවත අර මොබිටෙල්ල පාවිච්චි කරපු එකටම ආපහු ගියාට ඒ VSF ගනුදෙනුව සම්බන්ධයෙන් රජය මොකක් හරි තීන්දුවක් අරගෙන තියෙනවද? එහෙම නැත්නම් ඇමතිවරයාට ඔබතුමා මොකක්ද ගන්න පිළිබඳ ගන්න තීන්දුව? බොහොම ස්තුතියි. පළවෙනි එක VFS ප්‍රශ්න සම්බන්ධයෙන් පිළිතුරු දීලා ඉන්නම්. ඇත්තටම එතන වෙච්ච ගනුදෙනුව පිළිබඳව උසාවි තීන්දුවක් ආවා. ඒ උසාවි තීන්දුව අනුව VFS ක්‍රමවේදය නතර කරන්න තමයි තිබුණේ. ඊට අමතරව පරණ ක්‍රමයට යලි යන්න කියන එක. ඒ අනුව පහුගිය අමාත්‍යාංශයට හැකියාව තිබුණා පරණ ක්‍රමය ක්‍රියාත්මක කරන්න. නමුත් ක්‍රියාත්මක කළා තිබුණේ නැහැ. ඒ නිසා මම ඇමතිවරයා විදිහට වැඩ බාරගත්තට පස්සේ ඇත්තටම පැය කීපයක් ඇතුළත ඒ ක්‍රියාමාර්ගයට ගියා. ඒ අනුව පරණ ක්‍රමය නැවත ක්‍රියාත්මක වෙන්න වුණා. දැන් ඔන්ලයින් ක්‍රමය යටතේ වීසා ලබා දීම ආරම්භ වෙලා තියෙනවා. ඒ පිළිබඳව ව්‍යවහාරික විගණනයක් පවත්වන්න දැනටමත් පියවර අරගෙන තියෙනවා. මේ වෙනකොටත් විගණනාධිපති දෙපාර්තමේන්තුවේ ඒ කටයුත්ත ආරම්භ කළා තියෙනවා. ඒ තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න අපි කටයුතු කරනවා. පාස්පෝර්ට් සම්බන්ධයෙන්